හැබැයි මේ ගෑස්ටික ගෙනාවේ එන් කියන එක අපි සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන මොකද ගෑස්ටික ගේන්න පොහොර ටික ගේන්න බෙහෙට්ටික ගේන්න ලෝන් එක එහෙම නැත්තම් කන්සම්ප්ෂන් ලෝන් එක වර්ල්ඩ් බැංකේ ගත්තේ 2022 අප්‍රේල් 27 වෙනිදා. අප්‍රේල් 27 ඒ වෙලාවේ බලයේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමම තමයි පෞද්ගලිකව වර්ල්ඩ් බැංකියත් එක්ක සාකච්ඡා කරන්නේ. ඒකත් එක තමයි මේක ලැබෙන්නේ. ඒ වගේම තමයි ඊයේ ජනාධිපතිතුමත් කිව්වා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් තමයි මේ රට ගොඩ ගියේ කියලා. මේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක ගත්තේ බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයාත් එක්ක ඉන්දියාවත් එක්ක සාකච්ඡා කළා. එතකොට ඉතින් මං හිතන්නේ මේකේ ක්‍රෙඩිට් එක 100% කවුරුවත් ගන්න ඕනේ නැහැ. මේකේ කාර්යභාර කරපු හැම දිනාටම ක්‍රෙඩිට් එක ගියා නම් හොඳයි කියලා තමයි මං හිතන්නේ. ඒ වගේම තමයි පුහුට්ටුවේ ඡන්ද කාටවත් ඕන විදියට එහෙම කඩන්න බෙදන්න කිසිම හැකියාවක් නැහැ. පුහුට්ටුවේ ඡන්ද ඉන්නේ මහින්ද චින්තනයත් එක්ක. ඉන්දිරා නාමර් රාජපක්ෂ මැතිතුමා අලුත් කියන එක මම පිළිගන්නේ නැහැ. මොකද නාමර් රාජපක්ෂ මැතිතුමා අවුරුදු 15 පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. මං හිතන්නේ ලංකාවේ කීප දෙනා ඉන්නේ ඒ අවුරුදු 15 තුලම දිස්ත්‍රික්කේ පළවෙනිය වෙච්ච. ඒ වගේ සියලුම ඇතිවරණ ජයග්‍රහණය කරපු. පළවෙනියටම ගත්තොත් සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමයි එකම දිස්ත්‍රික්කේ නියෝජනය කරන්නේ. යහපාලන ආණ්ඩුව කාලේ ජනාධිපතිවරණය යහපාලන ආණ්ඩුව සජිත් ප්‍රේමදාසලා මෛත්‍රීපාල සිරිසේනලා ජයග්‍රහණය කරයි පසුවත් පාර්ලිමේන්තු මැතිවරණේ නාම රාජපක්ෂ මැතිතුමාට පුළුවන් කමක් ලැබෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරද්දන්න. එතුම රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මැතිවරණ කීපයකදීම හම්බන්තොට දිස්ත්‍රික්කේ පරද්දලා තියෙනවා. ඒ වගේම තමයි හැමදාම ජනතා විමුක්ති පෙරමුණට අනුර කුමාරට හම්බන්තොට තිබ්බ ආසනයත් නාම රාජපක්ෂ මැතිතුමාට නැති කරන්න පුළුවන් වුණා. ඒකින්ද අලුත් අපේක්ෂකෙක් නෙමෙයි ඔය සියලුම අපේක්ෂකයන් එකට තියලා පරාද කරපු අපේක්ෂකෙක්. ඒකින්ද අපි විශ්වාස කරනවා නූතනත්වයත් එක්කම අය වගේම අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න පුළුවන් අපේක්ෂකෙක් අපි දීලා තියෙනවා. මයිදන අපේක්ෂකයන් නෙමෙයි සමහර අය බය වුණාම කියන ඕක සමහර විට අර පළ තියෙන රුකට තමයි ගල් ගහන්නේ නේද? ඒ වගේ තමයි නාම රාජපක්ෂ මැතිතුමාට බය නම් ඇයි ඔච්චර කතා කරන්නේ? බය නම් ඇයි ඔච්චර මඩ ගහන්නේ? බය නැත්තම් එතුමල්ලට කරන්න තියෙන්නේ එතුමගේ කැම්පේන් එක කරගෙන යන්න ඉඩ තියෙන. හැබැයි අපි හැමෝම දන්නවා ලංකාවේ ලොකුම යාන්ත්‍රණේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත්. එතුමගේ පුතා තමයි මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතුමත්ගේ ප්‍රතිපත්ති ටික අරගෙන තමයි අද මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. හැමෝටම 21 වෙනිදා මධ්‍යම රාත්‍රිය වෙනකොට 22 වෙනිදා උදේ වෙනකොට සැප්තැම්බර් මාසේ බලා ගන්න පුළුවන් කවුද සීලරතන හිමිගේ යටින් ඉන්නේ, කවුද ලංකාවේ පළවෙනියා ඉන්නේ කියලා අපි විශ්වාස කරනවා. රටේ ජනතාව නාම රාජපක්ෂ මැතිතුමාව ඒ තැන්ට ගේන්න බලා